ජීවිතයට ඇලුණු ඇලුමැක්ස් මීට කලින් අපේ රටේ ඉතිහාසයේ තිරෝද රථ පැමිණි දවසේ ඉඳන් මෑතක් වෙනතෙක් විදුලි තිරෝද රථයක් ලියාපදිංචි කරන්න බෑ. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නේ අපි යටතේ පවතින මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව. මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තමයි මේ තිරෝද රථයක පැවතිය යුතු ප්‍රමිති සම්මතය. මගීන්ගේ හා වෙනත් අයගේ ආරක්ෂාව සඳහා පැවති යුතු කොන්දේසි ජනාදිය නියම කිරීම පිළිබඳ විශේෂඥ දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයන් සිටින්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුවේ. දීර්ඝ කාලයක් තිස්සේ ඒ මෝටර රථ කොමසාරි දෙපාර්තමේන්තුවේ කාර්මික අංශ නිලධාරීන් කොමසාරිස්තුමන්ලා සියලු දෙනා උනන්දු වෙලා ඒ සඳහා අවශ්‍ය සම්මත පිළිවිතර සකස් කළා. අලුතෙන්ම ලංකාවේ ලියාපදිංචි කරන තිරෝද රථයක් ලියාපදිංචි කරන්න පුළුවන් විදුලි විදියට හදලා පළවෙනි ශ්‍රී ලංකාවේ 100% නිෂ්පාදිත විදුලි තිරෝද රථය අපි ලියාපදිංචි කළා මෙතුමා. ඒ සඳහා අපි අංක පාඩුවක් ලබා දැනට පවතින ත්‍රිවිධ ලක්ෂ 13ක් විතර තිබෙනවා. ඉතාම ඉක්මනින් පරිවර්තනය කරගන්න පුළුවන් විදුලි තිරෝද රථයක් බවට පැය 4කින් විතර මේ ස්ථානයට පොසිල ඉන්ධන භාවිතා කරන තිරෝද රථයක් ආපුවාම එයි තියෙන එන්ජින් එක ඉවත් කළා, තෙල් දාන එක නතර කළා, මේ හදලා තියෙන අලුත් බැටරි සහිත විදුලි එන්ජින් එක හයි කරලා දෙනවා මේ ආයතනයේ පැය දෙකකට. දවස් දෙකක් ඇතුළත අපේ මෝටර රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුව ලියාපදිංචි කරලා දෙනවා. ඒක නිසා ඈත පිට ගම්මානයක ඉඳන් ත්‍රිරෝද රථයක් මෙතරන්ට රැගෙන එන කෙනෙක්ට වුණත් දවස් දෙකකදී ලියාපදිංචි කරලා ගෙන යාමේ පාසු ඇති වෙන මධ්‍යස්ථානයක් ඇති කරලා තියෙනවා. ඊළඟට එතුමන්ලා කරලා තියෙන විශිෂ්ට දෙයක් ලෙස මත් දකින්නේ බැටරි චාර්ජර්. ලෝකයේ වෙනත් කිසිම රටක නැති යතුරු පැදි තිරෝද රථ වැඩි අඩු ධාරිතාවයක් තියෙන මේ මෝටර් වාහන පැයක් ඇතුළත රීචාර්ජ් කරන්න පුළුවන් චාර්ජින් සෙන්ටර් ඇති කරලා තියෙන්නේ ලංකාවේ පමණයි. ඒක ලෝකයේ පළවෙනි වතාවට ඇති කරලා තියෙන නිෂ්පාදනය තමයි අර එහා පැත්තේ තියෙන්නේ. අපි
මම බලාපොරොත්තු වෙනවා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන ඉඩකඩ සහිත ස්ථාන මේ ජාජින් සෙන්ටර් වලට ලංකාව පුරාම ලබා දෙන්න අපිටත් ආදායමක් ලැබෙන ලෙස. එතකොට රට පුරාම පාසුවෙන් ඕන කෙනෙකුට ඒ බැටරි චාර්ජ් කරගන්න පුළුවන්. මේ ස්ථාන වලට එන්නේ නැතුව තමන්ගේ නිවසේදීවත් මේ විදුලිය බවට ඒ බැටරි චාර්ජ් කරගන්න පුළුවන්. මේ තුලින් මෙතුමන්ලා ගණන් හදලා තියෙන ආකාරයට දවසකට ඉන්ධන වලට දරපු වියදම රුපියල් 2000කින් විතර එක දවසකදී අඩු කරගන්න පුළුවන්කම ලැබෙන බව තමයි මෙතුමන්ලා සඳහන් කරන්නේ. ඉතින් මේ අවස්ථාවේ මම අපේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමත් කැඳවගෙන ආවා. මේ හැම වෙලාවෙම අපිට බෑ නෑ මේක හරියන්නේ නෑ කියලා තියෙන රටක සුභවාදීව හිතන් නත්තිදාසත් අකරණං කියලා උපන්නෙකුට කල නොහැක්කක් නොමැති බව මේ වේග ආයතනය විසින් ඔප්පු කරලා තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.